මගේ යාළුව හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයාලට අලුත් සර්කිට් එකක් කරන් ආවා. පහුගිය දවස්වල පේඩ් ලයිට් සර්කිට් එකක් හදන්නේ කොහොමද කියලා ගොඩ දෙනෙක් මට මැසේජ් කරලා තිබුණා. ඒකට මම අද ඔයාලට සරල, ඉතා ගොඩක් සරලව හදන්න පුළුවන් සර්කිට් එකක් තමයි අද මම ඔයාලට අරන් ආවේ. අපි බලමු දැන් ඒකට හදන්න මොනවද ඌමනා කියලා. C5200 ට්‍රාන්සිස්ටර් දෙකයි, 33K රෙසිස්ටර් එකයි, 10K වොලියම් කන්ට්‍රෝල් එකක්, හරි මම මේකට වොලියම් කන්ට්‍රෝල් එකක් ගන්නෙ 10K ප්‍රීසෙට් එකක් හෝ වොලියම් කන්ට්‍රෝල් එකක්, ඔන් ඔෆ් කරලා චෙක් කරන්න ඔන් ඔෆ් ස්විච් එකක්, 220 UF 50 වෝල්ට් කන්ඩෙන්සර් එකක්, මුලින්ම පළවෙනි ට්‍රාන්ස්ෆරේ එමීටරය දෙවෙනි ට්‍රාන්ස්ෆරේ බේස් එකට මෙන්න මේ විදිහට පාස් කරගන්න. දැන් 33K රෙසිස්ටර් එක කන්ඩෙන්සර් එකේ අග්‍ර දෙකට මෙන්න මේ විදිහට අමුණ ගන්න. දැන් කන්ඩෙන්සරයේ ධන පැත්ත පළවෙනි ට්‍රාන්ස්ෆරේ බේස් එකට මෙන්න මේ විදිහට පාස් කරගන්න. දැන් 10K වොලියම් කන්ට්‍රෝල් එකේ එක පින් එකක් මෙන්න මේ විදිහට පාස් කරගන්න පළවෙනි ට්‍රාන්ස්ෆරේකේ මැද පින් එකට. ස්විච් එකේ පින් දෙකෙන් පින් දෙකත් මෙන්න මේ විදිහට එකක් කන්ට්‍රෝල් එකේ මැදටත් අනිත් පින් එක පළවෙනි ට්‍රාන්ස්ෆරේ බේස් එකටත් මෙන්න මේ විදිහට පාස් කරගන්න. දැන් ට්‍රාන්සිස්ටර් දෙකේ කලෙක්ටර් දෙක එකට එකතු කරන්න මෙන්න මේ විදියට. මට සප්ලයි දෙන්න තියෙන්නේ, සප්ලයි ඉන්පුට් දෙන්න තියෙන්නේ මේ කලෙක්ටරේට. අපි එතනට ධන වයර් එකක් මෙන්න මේ විදියට පාස් කරමු. ඍණ සප්ලයි දෙන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ට. දැන් මේ මං ඔයාලට පෙන්නන්නේ බල්බ් 120ක ලයිට් කාඩ් එකකින්. මේකට ටිකක් වැඩිපුර ඇම්පියර් එකක් ගන්නවා. ඔයාට බලා ගන්න පුළුවන් දැන් මේක කොහොමද වැඩ කරන විදිය. LED බල්බ් එකේ රින වයර් එක පෙරපරිදි රින ඉන්පුට් එක එතනම තමයි අවුට්පුට් එකත්. ධන වයර් එක LED බල්බ් එකේ ධන වයර් එක දෙවන ට්‍රාන්ස්ෆරේ එමීටරයට එන මේ විදියට පාස් ගන්න. දැන් මේ වොලියම් කන්ට්‍රෝල් එකක් ඇඩ් කරලා තියෙන්නේ. ඔයාට සමහර වෙලාවට බල්බ් එකේ ලෝඩ් එක අනුව පත්තු වෙන වේගය වෙලාව වෙනස් කරගන්න පුළුවන්. ඒකට තමයි මම මේ වොලියම් කන්ට්‍රෝල් එකක් ඇඩ් කරලා තියෙන්නේ. තමන්ට කැමති තැනක තියාගන්න පුළුවන්. එතකොට ලයිට් එක කොහොමද පත්තු වෙන්න ඕන ප්‍රමාණය, වේගය, නිවිගෙන යන වේගය නම් ගොඩක් වෙලාවට එක සමාන වේවි. හැම එකටම පත්තු වෙන ගන්න වේගය තමයි මෙන්න මේකෙන් ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. දැන් ඔන්න ගොඩක් කැමරාව මේක ලයිට් එක එළිය වැඩි වලට සර්කිට් එක පේන්නේ නැහැ. කැමරාවට පොඩ්ඩක් පැත්තකට හරවලා අපි මේක පොඩ්ඩක් චෙක් කරමු අය. හරි. ඔන්න දැන් මේක නිවනවා ස්විච් එකෙන්. ඔයාලට පේනවා දැන් ලස්සනට නිවිගෙන යනවා ලයිට් එක. ආයෙ පත්තු කරනවා. අන්නේ පත්තු වෙන වේගය වෙනස් කරගන්න පුළුවන් ඔයාලට මේ කන්ට්‍රෝල් එක Tamanට කැමති තැනක තියලා හදාගත්තනම්. දැන් බලමු අපි මේ නෝමල් බල්බ් එක පත්තු වෙන විදිහ. හරි. ඔන්න. ලස්සනට පත්තු වෙනවා. ආය ලස්සනට නිවිගෙන යනවා. ওই වේගය පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවන් ඔයාලට මේ තවත් වෙනස් කරන්න ඕන නම් ඔතන දාලා තියෙන කැපැසිටර් පොඩ්ඩක් වැඩි කරගත්තොත් ඔයාලට පුළුවන් තව වේගය එහා මෙහා කරගන්න. ඉතින් ඔන්නෝම තමයි අද වීඩියෝ එක අවසන් වෙන්නේ. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක බලුවට ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ කරන් ඉක්මනටම එන්නම්.